මොහන් මහත්මයා ඒ ප්‍රශ්නේ මම අහනවා වෙනත් විදිහකට තමන් කරගෙන යන යම්කිසි දෙයක් අසාර්ථක වුණොත් එද අත්තරින්න අපි බය වෙන්න ඕනද එහෙම නැත්නම් අමාරුවෙන් හරි ඉස්සරහට කරගෙන යන්න ඕනද හිතන්න මම සරල වේගයක ගේනවා කියලා ව්‍යාපාරයක් විදිහට දැන් අපි ඉන්න තැන අර්බුදකාරී මොකද්ද මගේ තීරණ වේ යුත්තේ මොකද්ද ඔබේ තීරණ වේ යුත්තේ ඉස්සරහට මේක අමාරුවෙන් ඇදගෙන යනවද නැත්නම් නවත්තනවද ඉතම පැහැදිලි ජීවිත ජයග්‍රහණ කරපු අය දිශන් මත තුමනි අත්හැරපු අය නෙවෙයි එයාල ඉලක්කය තියාගෙන මොකද කරන්නේ ක්‍රමය පමණක් වෙනස් කරනවා ක්‍රමය ඒ කියන්නේ ගඟක් මුහුද බලා ගඟා ගලාගෙන යන ගමන ගත්තොත් ගලන එක නතර වෙන්නේ නැහැනේ මුහුද කරාම යනවා කොහොමද වෙන්නේ ගලක් තිබෙන තැනකදී මාර්ගය වෙනස් කරගන්නවා හැබැයි අවසානයේ ගඟට තමයි මුහුදට තමයි යන්නේ ගඟ නේද නැත්තම් මොකද කරන්නේ මාර්ගය වෙනස් කරගන්නත් බැනම් ගල ජලය ශක්තිමත් වෙනකන් එක තැන රැඳිලා ඒකේ කැපැසිටි එකනේ ජල ධාරිතාවය වැඩි කරගෙන මොකද කරන්නේ ගලට උඩින් ගමන් කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ අපි කියන ප්‍රශ්නේ ඕවර්කම් කරනවා නතර වෙන්නේ නැහැ නතර වෙන්නේ නැහැ ඒ නිසා ලස්සන කියමනක් තියෙනවා ඒ කියමන තමයි ලොව කිසිදු මිනිසෙක් අසාර්ථක වන්නේ නැත සාර්ථකත්වයට මත්තෙන් අත්හරිනවා ඒක මොකද කරගෙන 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 ගිහිලා මේක හරියන්නේ නැහැ කියලා අතාරිනවා. දැන් අපි හිටියේ පවුල ගැන කතා කරමින් ඉන්නේ. ගෙදරගෙනනේ. අපි හිතමු ඔන්න දැන් විවාහ වෙලා ඉස්සරහට යනවා. පවුලේ ප්‍රශ්න ඇති වෙනවා. ඒකේ උත්තරය දික්කසාද වෙන්න ඕනයි කියන එකම නෙවෙයි. දෙදෙනෙක් එක්කෙනෙක් කවුරු හරි වෙනස් විය යුතුයි කියන එකයි. වෙනස් නොවි මෙයාව දික්කසාද කළ වෙන කෙනෙක් බැඳ කියමු. ඒත් ප්‍රශ්නයක්. ඒත් ප්‍රශ්නයක්. හරි දැන් එයා හොඳ නැහැ කියලා එයත් දික්කසාද කරලා තව කෙනෙක් බැඳ කිමු අන්තිමට මැරෙනකම්ම කාත් එක්කවත් හරියට ඉඳලා නැහැ මොකද කරලා තියෙන්නේ හරියෙම හොය හොය ගිහිල්ලා එච්චරේ වෙලා තියෙන්නේ ඔබතුමා මේ අයට උපදෙස් දෙන්නේ කාගෙන ඉන්න කියලා නෑ අහෝ නෑ අපි මෙහෙම කීමුක මං ගෙට ගොඩ වෙන ගම මගේ බිරිඳට කියනවා තේ එකක් දෙන්න කියලා එතනින්ම ගම්මු කහට හොඳටම වැඩේ මං අනිත් පැත්තට කියනවා අනේ මන්ද මෙහෙමත් මිනිස්සෙක් තේ එකක්වත් හදාගන්න බෑ හොඳ ටෝම කහට නෝන මොකද කියන්නේ පුළුවන් විදියට තමයි හැදුවේ හොඳ නැත්තම් හදාගෙන බොන එකයි ඇත්ත අපි හැමෝම මේ අපේ අද්දකින් දැන් මොකද අන්තිමට තේත් නෑ රැට කෑමත් නෑ නේ ප්‍රශ්න ගොඩයි තේගෙන අපු කෝපෙත් නෑ අන්තිමට දැන් ඔක මෙහෙම කිව්වොත් ඒකනම් ෂෝ කහටත් පොඩ්ඩක් අඩු වුණා නම් පංකාදුයි කිව්වොත් දැන් ඕන මොකද කරන්න දෙන්න මම ඕක හදලා ගෙනලා දෙන්නම් කියලා ගිහිල්ලා තේක ගෙනත් දෙනවා හදලා ගෙනත් දෙනවා දැන් තේත් තිබෙනවා කෝපෙත් ඉතුරුයි රැට කැමත් ලැබෙනවා කාගෙන ඉන්න එපා ඔබ ගත කරන ජීවිතයේ දුෂ්කරයි නම් විඳවන්න එපා ප්‍රශ්න දිහා වෙනස් විදියකින් බලන්න බලලා ඔබ වෙනසක් කරාම ප්‍රතිඵලය වෙනස් වෙනවා